මෙවිදි ක්‍රිකට් ලෝකයේම T20 ලෝක කුස්රාණේ දිහා බලාගෙන ඉන්නේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන මේ තරගාවලිය මොන විදිහට ක්‍රියාත්මක වෙයිද කියලා තාමත් අපිට අනාවැකි කියන්න අමාරුයි. ඉතිහාසය බලද්දී ගොඩක් කලාවට ප්‍රතිකරුවන්ගේ දක්ෂතා තමයි වැඩිපුර කැපී පෙනුනේ. තරගාවලිය ඉතිහාසයේ වැඩිම ලකුණුලාභිය කවුද? මේක තමයි ප්‍රතිකරණ පැත්තෙන් බලන ප්‍රධානම වාර්තාව. මේ ලෝක වාර්තාව තියෙන්නේ අපේ සුපිරි ප්‍රතිකරුවෙක් නමට. මහලගේ නමට තමයි මේ ලෝක වාර්තාව ලියවිලා තියෙන්නේ. මහල T20 ලෝක කුස්රාණ තරගාවලිය වල තරග 31කදී ඉනිම 31 පන්දුවට පහර දීලා නොදෙවීම් පහක් එක්ක ලකුණු 1000ක් ලබාගෙන තියෙනවා. මහල තමයි ලෝක කුස්ලාන ඉතිහාසයේ ලකුණු 1000 පසු කර ගිය පළවෙනි ප්‍රතිකරුවත්. ශතකයක් අර්ධ ශතක 6ක් එක්ක ඉනිමකට 40ක සාමාන්‍යකුත් ප්‍රහාරක වේගයේ 140ක් රඳවා ගන්න මහල සමත් වෙලා තියෙනවා. මේ වාර්තාවේ දෙවෙනි තැන ඉන්නේ කොදෙව් ප්‍රහාරාත්මක ප්‍රතිකරු ක්‍රිස් ගේල්. ගේල් ඉනිම 31කදී ලකුණු 965ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ලෝක කුස්ලාන ඉතිහාසයේ පළවෙනි ශතකය ලබාගත් ගේල් ශතක දෙකකුත් අර්ධ ශතක හතරකුත් තමන්ගේ ලෝක කුසලාන දක්ෂතා අතරට එකතු කරගෙන තියෙනවා. මේ වාර්තාවේ තුන්වෙනි තැන ඉන්නේ තිල්කරත්න ඩිල්ෂාන්. ඉනිම 35කදී ඩිල්ෂාන් ලකුණු 897ක් ලබා ගන්න සමත් වෙලා තියෙන්නේ ප්‍රහාරක වේගය 124 රඳවාගෙන. අර්ධ ශතක 6ක් ඩිල්ෂාන්ගේ නම ඉස්සරහින් සටහන් වෙලා තියෙනවා. අංක 4ට ඉන්නේ ඉනිම 30කදී ලකුණු 847ක් ලබාගෙන ඉන්න රොහිත් ශර්මා. අර්ධ ශතක 8ක් අරගෙන තියෙන ශර්මාට මේ වතාවේ තරගාවලියේදී මහල කිට්ටු කරන්න අවස්ථාවක් ලැබෙයිද කියලා අපි තරගාවලිය අවසානයේ බලමු. පස්වෙනි තැන ඉන්නේ විරාත් කොහලි. කොහලි ඉනිම 19කදී ලකුණු 845ක් අරගෙන තියෙන්නේ ඉනිමක සාමාන්‍ය 76ක් රඳවාගෙන. අර්ධ ශතක 10ක් කොහලි ලෝක කුස්ලාන තරගාවලිය වල ලබා ගන්න සමත් වෙනවා. මේ වතාවෙත් පරණ දක්ෂතා අතරට ආවොත් කොහලි මහල පසු කරන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. මුල් 10 දෙනා අතර ඉන්න අනෙක් ශ්‍රී ලංකා ප්‍රතිකරුවා තමයි කුමාර් සංගක්කාර. සංග 9වෙනි තැන ඉන්නේ ලකුණු 661ක් අරගෙන. ওই විදිහට මුල් 10 අතර අපේ තුන් දෙනෙක් හිටියත් මේ වතාවේ අපේ සංචිතයේ ඉන්න කිසිම ප්‍රතිකරුවෙක් මුල් 50 අතරවත් නැති එක විශේෂ කරුණක්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සතරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.